2019 ලෝකස්ලාල තරගාවලියේ භයානකම් ප්‍රතිකරුවා ජොස් බට්ල කියන එක තරගාවලියට කලින් බොහෝ විචාරකයෝ කියපු කතාවක්. බට්ලර්ගේ හැකියාව ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම බට්ල කියන්නේ අදාහගන්න බැරි හැකියාවක් තියෙන ප්‍රතිකරුවෙක්. මේ ප්‍රතිකරුව දවා ගන්න නම් ඔහුට වඩා කපටි මොළයක් තියෙන පන්දියවන්නෙක් ඕන කියලා ශ්‍රී ලංකා එංගලන්ත තරගයේදී මාලිංග පෙන්නවා. එදා තරගින් පස්සේ විදෙස් මාධ්‍යයක අදහස් දක්වමින් බට්ල මාලිංග ගැන කතා කරලා තිබුණා. අපි එදා හොඳට සෙල්ලම් කළේ නැහැ. ඇත්තටම අපි ප්‍රතිකරුවන්ගේ ශක්තියක් දැක්කේ නැහැ එදා. මම කියන්නේ 6-4 පාර ගහන ශක්තිය ගැන නෙවෙයි, පන්දු යවන්න යට කරගෙන නැගිටින්න ශක්තිය අපිට නැති වුණා. මුලින් කඩුළු වැටුනම ඕනෑම කණ්ඩායමක් පීඩනයට පත් වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවෙත් මුලින් කඩුළු ගියා. හැබැයි එයාලා ආයි තරගයට ඉක්මනට ආවා. අපේ විකට් ගියාම අපිට බැරි වුණා ඒ විදිහට නැගිටින්න. ඇත්තටම අපිට තිබුණේ ලිහිසියෙන් ගන්න පුළුවන් ඉලක්කයක්. ආරම්භක ප්‍රතිකරු ජේසන් රෝයි ආබාධයක් නිසා කණ්ඩායමට අහිමි වීම ගැන බට්ලර් කියන්නේ මෙහෙම කතාවක්. ඇත්තටම රෝයි අහිමි වුණ එක අපිට ලොකු පාඩුවක්. මොකද එයා අපේ කණ්ඩායමේ ස්ථාවර 11 අතර හිටපු කෙනෙක්. දැන් ඉතින් අපි පාඩුව ගැන හිතන්නේ නැතුව දැන් ඉන්නේ 11 එක ඉස්සරහට යන්න ඕන. එංගලන්තය පරාද කරන්න ලොකු සේවයක් කරලා බට්ලර්ගේ කඩුලක් දවාගත්ත මාලිංග ගැන මේ සුපිරි ප්‍රතිකරුවා කියන්නේ මෙහෙම කතාවක්. ඇත්තටම මාලිංග කියන්නේ අදාහ ගන්න බැරි හැකියාවක් තියෙන පන්දියවන්නේ. එදා අපි මාලිංගට වේගෙන් ගහන්න ගියෙත් නෑ. එයා පන්දු උදාහරණ තැනත් එක්ක ලිහිසි නෑ යෝක පන්දුවෙන් බේරෙන්න. ඒ පන්දුවක් පා ආවරණේ වැදෙනවා කියන්නේ දැවියන් තියෙන අවස්ථාව ගොඩක්ම වැඩි. ශ්‍රී ලංකාවත් එක්ක තරගේ පරාද වීමත් එක්ක සුපිරි 4-4 යන ඉස්සරහ තරග දිනන්න උන එක කණ්ඩායමට අමතර පීඩනයක් කියලා තමයි බට්ලර් කියන්නේ. ඔයාලා හිතන්නේ බට්ලර්ලාට අවසන් කණ්ඩායම 4-4 යන අවස්ථාවක් ලැබෙයිද? මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඒ වගේම ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.